අපි කතා කරන්නේ ඉතාම සාර්ථකව තිරගත වෙන මාවල් සිනමා විශ්වයේ ෆේස් 4 එකේ ෆයිනල් ෆිල්ම් එක බ්ලැක් පැන්තර් චිත්‍රපටිය ගැන 2022 ආපු ඔබ දන්න 2018 ආපු බ්ලැක් පැන්තර් අති සාර්ථක වුණා ඔස්කා නිර්දේශ වුණා ඔස්කා හොඳම චිත්‍රපටියට පවා නිර්දේශ වෙච්ච පළවෙනි මේ මේ ටයිප් එකේ ෆිල්ම් එක මාවල් එකේ ඊට පස්සේ ඇත්තටම ලොකු ලොව පුරා අර සුදුහමක් ඇති අය නොවන විශේෂයෙන්ම කළු ජාතික මිනිස්සුන්ගේ මාර හෝප් එකක් මාර චිත්‍රපටිය බවට මේකපත් වුණා. විශේෂයෙන්ම ලෝකයේ සමාජ ක්‍රමයේ දේශපාලන ආර්ථික ඔක්කොම ක්‍රම හැදිලා තියෙන්නේ අර සුදු ජාතිකයන් මුල් වෙච්ච ඔවුන් ප්‍රචලිත කරපු ඔවුන්ගේ යටත්විජිතවාදයක ඊට පස්සේ ආපු නව යටත්විජිතවාදය කියන කන්සෙප්ට් එකත් එක්ක මේවත් එක්ක හැදිච්ච බොහෝ දේවල් කියන්නේ අපි කියන්නේ නැහැ උන් තමයි මේ හැමදේටම වගේ කියන්න ඕනේ කියලා සුද්ධෝ තමයි වගේ කියන්න ඕනේ. නමුත් අර පොදුවේ ගත්තොත් එහෙනම් මේ සුදු ජාතික කල්චර්ස් පටහිර සංස්කෘතිය කියන එක ඇතුලේ ඇත්තටම තියෙන බොහෝ අංගෝපාංග වලින් පීඩාවට පත් වෙච්ච මිනිස්සු ඉන්නවා. වහල් තැන ඉඳගෙන ජාතිවාදී ඇමරිකාවේ කළු ජාතිකයන්ට සිද්ධ වෙන අසාධාරණයන් ගැන අදටත් කතා කරනවානේ. අන්න ඒක ඇතුලේ විශේෂයෙන්ම හොලිවුඩ් වල කාලයක් තිස්සේ අතීතයේ සුදු ජාතිකයන්ට ප්‍රමුඛතාවය ලැබිච්ච අන්න වෙන වෙන කෑලි ගොඩාක් එක්ක ඉතින් මේ චිත්‍රපටයේ වෙන විදිහකට ස්ථානගත වුණා. ඒවත් එක්ක බ්ලැක් පැන්තර් එකේදී හම්බ වෙනවා අර නිකන් ලෝකේ හැම වෙලාවෙම බටහිර රටවල්නේ ප්‍රබල. ඒකෙත් සුදු ජාතික නායකයෝ තමයි මාර. ඉතින් ඒවැනි ලෝකෙක ෆැන්ටසි රටක් හැදුවා ලෝව ඕනම බලවත් රටකට වඩා ප්‍රබල කළු ජාතිකයන්ගේ රටක්. තාක්ෂණයනුත් මේක දියුණුයි. ඉතින් මේක තීම් එකක් විදිහට يعني අවියායුධ ශක්තිය අතින්ද يعني යුද්ධ බලය අතින්ද තාක්ෂණ අතින්ද ඔක්කොටම වඩා දියුණු මෙන්න තියෙනවා හැංගිච්ච රටක්. මේක يعني ඔබ දන්නවා ඇති මේ මාවල් චිත්‍රපටි ගැන කතා කරන මාවල් සිනමා රසිකයන් මාවල් ෆෑන්ස්ලා මේකේ කොමික් බුක් හිස්ටරි එක මේ කැරක්ටර්ස් වල හිස්ටරි එක නොයෙකුත් ඒවා ඇසුරෙන් මේ චිත්‍රපටි ගැන කතා කරනවා. හැබැයි අපි මේක කතා කරන්නේ ඊට වඩා සිනමැටික් සහ එකේ තියෙන තේමාව කියන එක පොලිටිකල් තීම් එක සහ වෙන ඉන්න එහාගේ සමාජීය තේමාවත් එක්ක මේ චිත්‍රපටි ගැන පොඩ්ඩක් කෙටියෙන් කතා කරන්න. ඉතින් 2018 ආපු බ්ලැක් පැන්තර් එකේ වීරයා චැඩ්වික් බෝස්මන් තමයි රඟපෑවේ කිං තචාලා කියන කෙනා. අර කළු ජාතිකයන් ලෝපුරා හෝප්පයක් වෙන රජෙක් බවට ඔහු පත් වුණා. මාර පෞරුෂයක් තියෙන හැමෝගේම ආදරය දිනපු කෙනෙක් ඔහු රංගන ශිල්පියා මරණයට පත් වෙනවා. ඊට පස්සේ ස්ටුඩියෝ එකෙන් කියනවා අපි ස්ටුඩියෝ එකෙන් විතර නෙමෙයි බොහෝ අය ෆෑන්ස්ලත් එකඟ වෙනවා මේ චරිතය වෙන නළුවෙක් දාලා කරන්නේ නැහැ. මේ චරිතයත් ඉදිරි ෆිල්ම් එක වෙද්දි ඒ චරිතය යම් විදිහකට සමු ගන්නවා කියලා. ඉතින් අපි මේ චිත්‍රපටයේදී හමු වෙනවා මේ චිත්‍රපටේ පටන් ගන්නෙ කිං චාලාගේ මරණය ගැන ප්‍රකාශ කිරීමෙන් පස්සේ. එතනින් තමයි චිත්‍රපටිය පටන් ගත්තේ. ඊට පස්සේ මරණ වේදනාවෙත් එක්ක තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. ඉතාම විශිෂ්ට රූපමය නිර්මාණ සංගීතමය කියන්නේ සිනමැටික් රූම් කියන්නේ සිනමටෝග්‍රෆි පැත්තේ සහ සංගීතමය වශයෙන් අර ශෝකය කැප්චර් කරගන්නවා. සංගීතය කොහොමද කැප්චර් කරගන්නේ? නිහඬතාව සහ හුලං සද්දය තුලින් ඇත්තටම ඕපන් ක්‍රෙඩිට් වලදී පවා කියන එක අපි වැඩි විස්තර කරන්නේ නැහැ. චිත්‍රපටිය බලන කෙනෙක්ට ඒක වැටහෙවි. සම්පූර්ණයෙන්ම මේ තචාලාගේ අහිමි වීමේ හිස්කම තනිකම පාළුව මාර විදිහට චිත්‍රපටිය තුළ සිනමැටිකලි කැප්චර් කරගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ මේ මරණයේ වේදනාව රැගෙන මේ වකණ්ඩා රාජ්‍ය කොහොමද බාහිර වුදුරුවලට මුහුණ දෙන්නේ? විශේෂයෙන්ම මේ චිත්‍රපටියේ කතාව යන්නේ ඇත්තටම වඩාත් නිවැරදිව කිව්වොත් මේ වීරයා මරණයට පස්සේ වීරයාගේ හිස් තැන පුරවන්නේ ඉන්නේ කාන්තාව. ප්‍රධාන කාන්තාව හතර දිනක් ඉන්නවා. එකෙනෙක් ටචාලගේ අම්මා රමොඩා කියන කෙනා, ඊට පස්සේ සහෝදරිය, ඊට පස්සේ ජීවන සහකාරිය සහ සටන් බිමේ එකට සටන් කරන ජෙනරාල් වලිය. මේ හතර දෙනා තමයි ප්‍රධානම හතරක් වෙන්නේ. ඉතින් මේ අය විශේෂයෙන්ම සහෝදරිය සහ අම්මා කොහොමද මේ වේදනාව විඳින්නේ සහ අන්තිමට මේ චිත්‍රපටිය ගලාගෙන යද්දී අපිට දැනගන්න ලැබෙනවා මේ සහෝදරියගේ හිස මතට පැටවෙනවා. ඒ කියන තාක්ෂණය ගැන දන්න විද්‍යාඥවරියක් වන සහෝදරියට තමන්ගේ හිස මත පැටවෙනවා අර අයියාගේ අඩුව පුරවලා මහා අභියෝගයකින් මේ රට ගලන්න. හැබැයි ඉතින් ඕකේ ප්ලොට් එකනේ ඕක ඔබ කතාව බලලා කතා රසය ඇතුලේ ඒක විඳ ගන්න. ඒක අපි මෙතන කියන්නේ. නමුත් මේක ඇතුලේ තේමා කිහිපයක් යටින් දිවෙනවා. ඒ ටික නිරාවරණය කරගමු, දිග අරගමු. එක පැත්තකින් බ්ලැක් පැන්තගේ මරණයේ ශෝකය කොහොමද විශේෂයෙන් මේ ගැන කේන්තියක් එනවා. ඒ කේන්තිය වේදනාව කෝපය මේ සියල්ල කොහොමද පිට කරන්නේ? ඒක කන්සියුම් කරගන්න, ඒක තමන්ගේ ක්‍රියාවන් එක්ක කොහොමද අපි මේකත් එක්ක ජීවත් වෙන්නේ? ඉතින් දෙවැනි එක තමයි මේකේ තව තේමාවක් තමයි විද්‍යාව සහ සම්ප්‍රදාය අතර කාරණේ. කියන මේකේ ඉන්න ප්‍රධාන චරිතය අපි කිව්ව සහෝදරිය බ්ලැක් පැන්තගේ, ඇය සම්පූර්ණයෙන්ම විද්‍යාවේ දියණියක්. ඇය කොහොමද මේ සම්ප්‍රදාය වකණ්ඩා කියන සම්ප්‍රදායකම රාජ්‍යය රජෙක් ඉන්නේ එකේ
ගෝත්‍රික නැටුම් වගේ ඒවා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඔවුන්ගේ විශ්වාසය තියෙනවා, මරණම යන ලෝකයක් ගැන විශ්වාසය තියෙනවා, මරණය කෙලවර නෙවෙයි කියලා කියනවා. එතනින් යන මෙන්න මේ විශ්වාසය. ඒ කියන්නේ ශෝකය පිට කරන විවිධාකාර සම්ප්‍රදායික කැලේ තියෙනවා. දැන් අපේ රටේ පවා අපි පවා සිංහල අපේ රටේ සංස්කෘතිය ඇතුලේ සිංහල වෙන්න පුළුවන්, දෙවල වෙන්න පුළුවන්, වෙන විවිධ සංස්කෘතීන් ඇතුලේ සංස්කෘතිකාංග තියෙනවා. මලගෙදරක් කරන විදියක් තියෙනවා, දුක පිට කරන විදියක් තියෙනවා. මේ සංස්කෘතීන් අර විශේෂයෙන් තරුණ පරම්පරාව මේක නිකන් මේවාට විහිළු පවා කරනවා. ඕක මොකද්ද මේ විහිළුවක් නේ ඕක කියලා කියනවා. නමුත් ඇත්තටම මේ සංස්කෘතිකාංග හැදිලා තියෙන හුදෙක් මිත්‍යා විශ්වාස මතද, නැත්නම් මේවට වෙන පදනමක් තියෙනවද? ඉතින් මෙන්න මේ කෑල්ල එක තේමාවක්. ඉතින් ඇය දිගටම මේ දියණිය සහෝදරිය උත්සාහ කරනවා මේ ඇයි මේ දෙක අතරේ සම්ප්‍රදාය පිළිගන්නවද නැද්ද කියන එක අතරේ ධෝරණය වෙන හැටි තියෙනවා. ඒ වගේම පලි ගැනීම වෛරය එක්ක විශේෂයෙන්ම මේ තේමාව පළවෙනි චිත්‍රපටියෙත් ඒක තියෙනවා. අපි කලින් මේ මුලින්ම අපි කිව්වනේ සෙටප් කරද්දී අපි කිව්වා මේ චිත්‍රපටි දෙකේම තියෙන තේමාව මේ බ්ලැක් පැන්තර් එන්නේ ලෝකයේ සිස්ටම් එක හැදිලා තියෙන බටහිර සුදු ජාතිකයන්ගේ රාජ්‍යයන් වල සිස්ටම් එකක් තියෙන. යන්න එහෙම සිස්ටම් එකක් ඇතුලේ විශේෂයෙන්ම කළු ජාතිකයෝ ලෝක පුරා පීඩාවට පත් වෙනවා. තමන්ගේ උන්. ඒතර පළවෙනි චිත්‍රපටිය පවතින්නේ ඒකට අපි මොකද කරන්නේ? ඒතර එක කියන්නේ පළවෙනි චිත්‍රපටේ කිල් මොංගර් කෙනෙක් කෙනාගෙන අපි මුන් අම්මට උන්ට කෙලවලා දාන්න ඕනේ වගේ. සමා වෙන්න ඒතර පාවිච්චි කරා. කියන්නේ මේ නිකන් කෙලවලා දාන්න ඕනේ. අපි මේකට ප්‍රබල දරුණු ප්‍රතිචාරයක් දෙන්න ඕනේ. දහරේ ඇත්තටම ওই වගේ කන්න වෙනද අපි මැද පෙරදිකට බටහිර රටවල් යනවා එක්ස්ප්ලොයිට් කරන්න මේගොල්ලෝගේ තියෙන කියන මං කියන ඇත්ත ලෝකේ මැද පෙරදිග රටවල තියෙන තෙල් සම්පත වෙනුවෙන් එහෙට යනවා. එහෙ ගිහිල්ලා කරන මල විනාශයන් ඇතුලේ ඔසාමා බින් ලාඩන්ලව පව බිහි කරලා තියෙන්නේ බටහිර ආධාර එක්ක. ඔබ ඒවා කියවලා කරලා ඇති, ඒ ඉතිහාසය දන්නවා ඇති. ඉතින් ඒ වගේ හැදිච්ච කල්චර් එක ඇතුලේ ත්‍රස්තවාදී බිහි වෙනවා. බටහිර ලෝකයේ කරන අකටයුතුකම් වලට තියෙන විරෝධය ඇතුලෙන් ත්‍රස්තවාදී පැන නගිනවා. ඒ හැදෙන්නේ කොහොමද? සම්ප්‍රදායික විශ්වාස, මිත්‍යා විශ්වාස මේ ඔක්කොම ප්‍රොමෝට් වෙනවා. ඒ වගේම වෛරය මුන්ට අපි දෙන්න ඕනේ මෙන්න මෙහෙම උත්තරයක් කියන වෛරී උත්තරය. ඒතකොට ඒ උත්තරයද දෙන්නේ නැත්නම් අපි පීඩිතය වෙන්න පුළුවන්. නමුත් අපේ පීඩාව ඇතුලේ මේ පීඩණයට එරෙහි කරන සටන අපි උන්ට වඩා විධිමත් වෙන්න ඕනිද? අපි ඒ උත්තරය දෙන විදිය මොකක්ද? වෛරයට වෛරෙන් උත්තර දෙන්නේ. අන්න ඒක මේ ඒ කියන්නේ බෞද්ධ සංකල්පත් ඒක පිටිපස්සේ තියෙනනේ. ඒතකොට කොහොමද මේකට අපි ප්‍රතිචාර දක්වන්නේ? පිළිගන්නවද නැද්ද? ඒතකොට විශේෂයෙන් මේකේ ප්‍රධාන චරිතයට එක්තරා ලොකු අහිමිවීමක් වෙනවා. ඒ අහිමිවීම වේදනාවට ලොකුවට ලක් වෙනවා. ඒ වේදනාවට අදාළව මොකද කරන්නේ? පිළිගන්නවද නැද්ද? ඒ වගේම බටහිර රටවල් විශේෂයෙන් මේ චිත්‍රපටියේ පටන් ගන්නෙම දැන් මේ චිත්‍රපට පළවෙනි චිත්‍රපටිය වෙද්දි වකන්ඩා කියන්නේ හැංගිච්ච රාජ්‍යය. මුළු ලෝකෙම දන්නේ නැහැ මෙහෙම රාජ්‍යයක් තියෙනවා කියලා දන්නවා. නමුත් මේක දියුණුවයි කියලා දන්නේ නැහැ. ලෝකෙන් හැංගිච්ච රාජ්‍යය. ලෝකෙම හිතන්නේ මේ දුප්පත් ගෝත්‍රික රටක් කියලා. නමුත් එකපාරම මේ බ්ලැක් පැන්තර් දෙවෙනි චිත්‍රපටය එන කාලෙ වෙද්දි සිද්ධ වෙච්ච එන් ගේම් එක, ඉන්ෆිනිටි වෝ, නොයෙකුත් සිද්ධිත් එක්ක මේ ලෝකය ගැන ලෝකේ දැන මේ රට ගැන ලෝකේ දැනගන්නවා. මෙහෙම දියුණු අපි හැමෝටම වඩා දියුණු බලවත් රටක් තියෙනවා. මවුන් සතුව තියෙන වයිබ්‍රේනියම් කියන ලෝහයක් සහ ඒක බලශක්තිය, ඒක මේ බලශක්තිය ඇබ්සෝබ් කරගන්න විදිය, පිට කරන විදිය, මේවත් එක්ක මේක තමයි ලෝකේ වටිනාම ඛනිජ සම්පත. ඒක තියෙන්නේ අර රටේ විතරයි කියලා තමයි ඒ වෙද්දි ඔවුන් දැනන් ඉන්නේ. දේ ඒක දිනා ගැනීම සඳහා නොයෙකුත් ඒවා දානවා. දැන් බටහිර රටවල් ලෝකයේ සමහර විට ඔබ දැකලා ඇති බටහිර රටවල් සම්බාධක දානවා ඉරාන් වලට. ඉරානයට සම්බාධක දානවා. ඉරානයට සම්බාධක දානවා කියනවා ඕගොල්ලෝ සතුව තියෙනවා භයානක න්‍යෂ්ටික අවි. ඒවා ඕගොල්ලෝ නතර ඒවා අවි ආයුධ විදිහට මේ න්‍යෂ්ටික ප්‍රොජෙක්ට් නතර කරේ නැත්නම් අපි සම්බාධක දානවා. ඒතර ඉරානයේ වගේ රටවල් අහන ප්‍රශ්න තමයි ඉතින් උඹලට තියව තියෙනවානේ. ඇමරිකා උඹලට කරන්න පුළුවන් අපි කරුත් ප්‍රශ්නයක්. ඒතර ඒගොල්ලෝ නොයෙකුත් කරුණු කාරණා මේ බටහිර රටවල් එකට අදාළව කියන. නමුත් ඔබ දැකලා ඇති බටහිර රටවල් බොහෝ විට තමන්ගේ ප්‍රතිවාද ඇත්තටම ඉරානයේ පිස්සු කෙලිනවා. නමුත් ඇත්ත කතාව මේ ප්‍රතිවාදින්න දුර්වල කරන්න අරමුණේ මිසක් සැබෑ මානව හිමිකම් රකින්න, ලෝක නීතියක් රකින්න, යුද්ධයට විරුද්ධ සැබෑ අවංක අරමුණකින්ම නෙවෙයි බටහිර රටවල් වැඩ කරන්නේ. බොහෝ විට තමන්ට එරෙහිව නැගී එන බලයන් දුර්වල කරන්න උන් නොයෙකුත් සාධක ගේනවා, මේ සම්බාධක දානවා කියලා තගරි දානවා. ඉතින් අන්න ඒ වගේ සීන් එකක් දාගෙන එනවා. පොඩි සමුලුවක් ඇඳවලා වකණ්ඩාවට සද්ද දාගෙන එනවා. ඉතින් වකණ්ඩාවේ රජින මේ පටන් ගද්දිම රමොන්ඩාකින් රජින ඇය කියනවා මම බය නෑ, මේ වයිබ්‍රේනියම් කොච්චර බලගතුද කියන එක ගැන මට බයක් නැහැ. නමුත් උඹල ගැන මට බයයි කියලා. කියන්නේ මේ වයිබ්‍රේනියම් ඔබ අතට කියොත් ඔබ මොනවා කරයිද කියන බිය තියෙන බව ඇය කියනවා. ඒක ඉතාම ප්‍රබල ඩයලොග් එකක් එනවා. ඒක ඔබ චිත්‍රපටිය බලද්දි වැටහෙවි. ඉතින් මෙන්න මේ ගැටුම මේ චිත්‍රපටයේ තේරෙනවා. ඒ නිසාම සමහර විට
මේ චිත්‍රපටිය සුදු ජාතික ඇමරිකානු හරි නැත්නම් ඒ මාකට් වලටත් වඩා මේක වඩාත් කළු ජාතිකයෝ හරි ලෝකයේ සුදු ජාතිකයන් නොවන ප්‍රේක්ෂකයන්ට තමයි මේ චිත්‍රපටිය අර ආත්මීයව ගැට ගැහෙන්න පුළුවන් වෙන්නේ. මොකද මේකේ මේ සියල්ල අතර මැද්දේ බටහිර ලෝකයේ වකණ්ඩාවට හැදාගෙන ඉන්න අස්සේ ඊළඟට එනවා ප්‍රශ්නයක්. සාගරයේ යට තියෙන රාජ්‍යයක නේමෝර් කියන රජතුමාගේ යටතේ ඉන්න ඇත්තම රජෙක්ට වඩා දෙවියෙක් නේමෝර් කියන්නේ. ඉතින් මේ ලෝකෙ ගැන මේ රට ගැන කවුරුත් දැනන් ඉන්නේ නැහැ ලෝකෙ. ඉතින් මෙන්න මේ රට ඇත්තම මායා ශිෂ්ටාචාරය ඇසුරින් ඇත්තම ඔබ කොමික් බුක් රසිකෙන් නම් ඔබ දන්නවා ඇති නේමෝර් හෙවත් සබ්මැරින කියන කෙනා ඇත්තටම එයාගේ සම්භවයේ තියෙන්නේ ඒ කියන්නේ ඔය කන්සෙප්ට් එකක් තියෙනවනේ ඇට්ලාන්ටිස් කියලා. ඇට්ලාන්ටිස් කියන මුහුදයට රාජ්‍යයක් තියෙනවා කියලා ලෝකෙ හැමතැනම තියෙනවානේ. ඇට්ලාන්ටිස් වල කුමාරයා රජු කියන තැනින් තමයි නේමෝර් කියන චරිතය කොමික් බුක් වල ඇත්තටම පැන නැගිලා තියෙන්නේ. ඒතර අතීත රාජ්‍යයක් කියන එක ඔබ දන්නවා ඇති ඇට්ලාන්ටිස් කියන කන්සෙප්ට් එක තමයි DC ෆිල්ම් වලත් යූස් කරනවා බව. එතකොට මේව කතා ඉදින් වෙන කතා. ඉතින් මෙතන මේ චිත්‍රපටියට මේ සන්දර්භේ චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. මේකේ හැටියට මායා ශිෂ්ටාචාරය එනේ බටහිර ජාතිකයන් ස්පාඤ්ඤ ජාතිකයන් ඇමරිකාවට ගොඩ බහිද්දි හිටපු ශිෂ්ටාචාරයක් තමයි මායා ශිෂ්ටාචාරය කියන්නේ නේටිව් ඇමරිකන්ස්ලා. ඉතින් අන්න එහෙම අය මේ ආක්‍රමණ සිද්ධ වෙන මුල්ම කාලේ මුහුදයට යම්කිසි ගිමික්යක් දාලා පොඩි තමන්ගේ ශරීරයට මුහුදයට හුස්ම ගන්න පුළුවන් විදිහට ඔවුන්ගේ ශරීරයේ විපරිවර්තනය වෙනවා. අන්න එහෙම පරිවර්තනය වෙලා මුහුදයට ජීවත් වෙන පටන් ගත්ත ජාතියක් තමයි මේ මුහුදයට රාජ්‍යමේ නේමෝර්ගේ රාජ්‍යය. කියන්නේ සම්මරිනගේ රාජ්‍ය. ඉතින් මේ එතකොට මායා ශිෂ්ටාචාර විනාශ කරනවානේ. ඒව දැකලා නේමෝර් ගොඩබිම සියලු විශේෂයෙන්ම බල සුදු ජාතික බලවත් රාජ්‍යයන්ට එරෙහි වෛරයකින් පෙළෙන රජෙක් තමයි නේමෝර් කියන්නේ. නේමෝර්ට දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. එයා ඇත්තරම ඔය මායා ශිෂ්ටාචාර කාලේ ඉඳන් තාමත් අදටත් ජීවත් වෙන. ඒ නිසාම ඒ ඔවුන්ගේ ශිෂ්ටාචාරය අය පව දෙවියෙක් විදිහට සලකන කෙනෙක් තමයි නේමෝර් කියන්නේ. අන්න එහෙම කෙනෙක් එක්ක තමයි වකණ්ඩාවේ රජෙක් නැති පාලනය හිටපු පාලකයන් නැති මේ රාජ්‍යයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. කොහොමද ඒකට මුහුණ දෙන්නේ? විශේෂයෙන් බ්ලැක් පැන්තර් නැති වකණ්ඩාව කොහොමද? මොකද බ්ලැක් පැන්තර් කියන සුපිරි බලය ලබා ගැනීමට අවශ්‍ය ඒ ශාකය මේ වකණ්ඩාවෙන් තුරන් වෙලා ගිහිල්ලා ඒ වෙද්දී. ඉස්සර ශාකයක තියෙන සාරයක් ඇසුරින් තමයි බ්ලැක් පැන්තර් ශක්තිය ලැබෙන්නේ. ඉතින් ඒක තුරන් වෙලා ගියපු කාලෙක කොහොමද මේ හැප්පිල්ල හැප්පෙන්නේ? ඔක තමයි මේ චිත්‍රපටිය කතා කරන කැලල සරල භාෂාවෙන් කිව්වොත් එහෙම. ඒකේ අර අපි කිව්ව තීම් එක තමයි අරක. ඒතකොට මේකේ ප්‍රධාන චරිතයට සිද්ධ වෙනවා කොහොමද මේ ගැටුම් නැද්දේ තමන්ගේ ඉමෝෂන් කළමනාකරණය කරගෙන යන්නේ කියන ප්‍රශ්නය. විශේෂයෙන්ම ඒ තමන්ට අහිමි වීම දැන් රජෙක් රජිනක් හරි පාලකෙක් හරි ප්‍රජාතන්ත්‍රවාදී පාලකෙක් මෝනෙකෙට තමන්ගේ පුද්ගලික වෛරයක් තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් එක්ක ඒක හිතේ තියාගෙන ඒක ප්‍රමුඛ කරගෙන පලිගැනීමේ වෛරය ඔළුවේ තියාගෙන රටක පාලනය කරගන්න එක. ඒක රටේ කොච්චර මිනිස්සු ඉන්නවද මිනිස්සු ගැන සංවේදී වෙන්න ඕනේ නැද්ද? මේ කතාවට කිව්වේ මේක අපේ රටටත් යම් දුරකට අදාළයි. මේක එක පැත්තකින් අදාළයි පාරට බහින මිනිස්සු, ඒ කියන්නේ සාමාන්‍ය මහජනතාව තමන්ව දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලක පීඩාවට පත් කරලා තියෙනවා. ඒතට ඒක රෙහිව අපි කතා කරද්දි අපි වෛරයෙන් පිරিলা උන්ට නිකන් අර අපි අර ගිවල් ගින් තිබ්බ වගේ වත් උනානේ ඒක වෙලාවක. ඉතින් ඒකද සුදුසු? ඒකෙන් මේක විසඳ ගන්න පුළුවන්ද? ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පාලකයාගේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ රටේ පාලකයා දැන් තමන්ගේ ගෙයක් ගිනි තිබ්බ පුද්ගලික වෛරයෙන් පාලනේ කියන්නේ පලිගැනීම් කරන හැටි කොල්ල කෙල්ල හිරේ දාගෙන ඉන්න හැටි ඔබට පේනවා. ඒකට මේ පුද්ගලික වෛරය මත රටේ මිනිස්සු ගැන පොදු සංවේදීතාවයක් නැතුව පාලකය හැසිරෙනක හොදද? මෙන්න මේ වගේ කෑලිපවා මේ චිත්‍රපටියේ තේමාව ඇතුළේ තියෙන එක. ඉතින් ඒ වගේම අපි කලින් කිව්ව සම්ප්‍රදාය කෑල්ල මරණය මතු ලෝකය ගැන තියෙන විශ්වාසය මේවා අපි ප්‍රතික්ෂේප කරනවද නැද්ද කියන එක ඇතුළේ හරි ලස්සන්ට ශ්‍රී කියන මේ ප්‍රධාන චරිතය තරුණිය ඇය මුහුණ දෙනවා මේ ඒ කෑල්ලට. ඉතින් ඒ වගේ දුක පලිගැනීම සහ මේ අර තියෙන බටහිර ගැන කතාවත් එක්ක මේ චිත්‍රපටිය පැය 2 විනාඩි 45ක දිගකින් යුක්තයි. නමුත් මේක ඇත්තටම අපේ ලෝකේ හැදිච්ච චිත්‍රපටයක් නේ. මේක පදනම් වෙන්නේ මේ පෘථුවියේ කතාවක් නේ. නමුත් ඇත්තටම මේක වෙන ලෝකයක අර ෆැන්ටසි වර්ල්ඩ් එක හදපු චිත්‍රපටියක් තරමට. මොකද වකණ්ඩාව කියන්නේ ෆැන්ටසි ලෝකයක්. එක තැනක දෙනවා iPhone 13 නේද අර තියෙන කියලා ඇහුවම මේ iPhone 18 නේද තියෙන කියලා ඇහුවම ආපෝ මේ තාම මේ ප්‍රාථමික තාක්ෂණය කියලා කියලා වකණ්ඩාව වන් hina වෙනවා ඇමරිකාවේ අලුත්ම iPhone එකට. ඉතින් අර ඒ වගේ දැන් يعني මේක ෆැන්ටසි රටක්. ඒ ෆැන්ටසි රටේ
යානවාහන තාක්ෂණ මේ සියල්ල ෆැන්ටසි ලෙවල් එකේ දියුණුයි. ඉතින් මුහුදයට අධිරාජ්‍යත් ඒ වගේ එක ෆැන්ටසි එකක්. ඉතින් මේ නිසා වෙන ලෝකයක හැදිච්ච චිත්‍රපටයක් වගේ වයි වර්ණයි ෆැන්ටසි ලෝකයක් එක හැබැයි අර දරුවෝ එක්ක බලද්දි වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒකනම් ලොක් වයලන්ස් මොනවත් නිසා නෙමෙයි පොඩ්ඩක් බෝරින් වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. විශේෂයෙන්ම අර කොමික් බුක් චිත්‍රපටි වලින් වඩාත් ආකර්ෂණය කරගන්නේ ලාබාලායව. ඉතින් ඊට වඩා ඊටාම හෙවි වේට් එකක් තියෙන චිත්‍රපටියක් මේක. බ්ලැක් පැන්තර් පළවෙනි චිත්‍රපටියත් බොහෝ දුරට එහෙමයි. ඒ කියන්නේ හුදෙක් අර සරල වින්දනයක් ලබන ප්‍රේක්ෂකයාට එහා ගිහිල්ලා යම්කිසි ඩිස්කෂන් එකක් ඒකේ තියෙනවා. යම්කිසි ලෝක දැක්මක් ඒ කියන්නේ බිඳලා ගන්න එකක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඉතින් සාමාන්‍ය හොලිවුඩ් වල දකින්න නොලැබෙන ගති ලක්ෂණයක් තියෙනවා. රයන් ක්ලූග්ල එක හදලා තියෙන්නෙම අධ්‍යක්ෂකවරේ හදලා තියෙන්නෙම පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම ලියලා තියෙන්නෙම ඒ ගති ලක්ෂණ සහිතව. ඉතින් මේකත් ඒ ගති ලක්ෂණ සහිත එකක්. නමුත් ඒ චිත් කියන්නේ බ්ලැක් පැන්තර් මුල් චිත්‍රපටියට පවා ඩිවෝටීස්ලා හිටියා. කියන්නේ ඒ චිත්‍රපටියට ඉතාම ආදරය කරපු ප්‍රේක්ෂක පිරිසක් හැදෙනවා. කියන්නේ ඉතාම පැෂනේට් ක්‍රවුඩ් එකක් හැදෙනවා. මේ චිත්‍රපටියට වචනයක් විරුද්ධව කියන්න දෙන්නේ නැහැ ඒ අය. ඒ අය චිත්‍රපටියට ආදරේ. මේ චිත්‍රපටියත් ඒ වගේම ඒ ආදරය කරන අයට ආදරය කළ හැකි. සමහර විට ඇතැම් අයට එකෙන් පිට අයට සමහර විට එච්චරම ප්‍රශ්නයක් එච්චරම හොඳ නෑ කියලා හිතෙන්න පුළුවන් විදිහ චිත්‍රපටයක්. ඒක බ්ලැක් පැන්තර් චිත්‍රපටි දෙකේම ලක්ෂණ ඒක තමයි. ඉතින් ඒ සියලු ලක්ෂණ සහිතව අර වේදනාවත් එක්ක සමහර අයට ඇඬෙන්න පුළුවන්. කොච්චර දුරට ඔබ චැඩ්වික් බෝස්මන්ට සහ ටචාලාට ආදරය කරාද කියන එක මත ඇඬෙන්න උනත් පුළුවන් විදිහ චිත්‍රපටයක්. ඉතින් ඒ නිසා සැබෑ ජීවිතයේ කේද වචනකම් මත පදනම් වෙලා අලුතෙන් ලියන්න සිද්ධ වෙච්ච එක ඉතාම හොඳට කරලා තියෙන චිත්‍රපටයක් විදිහට බ්ලැක් පැන්තර් හඳුන්වන්න පුළුවන්.